අපේ රටේ ඉතාමත්ම වැදගත්ම පොත තමයි ආවංස. ඔය රටේ ඉන්න මිනිස්සු ගත්තුන් කියන පොතේ ටික ලංකාවේ පණිවුඩල් එක ලංකාවේ පණිවුඩ එක අලුතෙන් කියන්නේ මොකද මම දැක්ක මේ සුද්ධ ඉංග්‍රීසිකාරයෝ රටේ රටවල මිනිස්සු කියන ලංකාවයක් අරගෙන ඕක පට්ට ගන්න එක නිකන් සුද්ධයක් කියන්න පුළුවන් මිනිස්සු නෑනේ මේ ලංකාවේ පණිවුඩ අතර ඒගොල්ලන් රටේ මිනිස්සු එක වෙලාවක් කිව්වා ලංකාවේ පිටක හතරක් තියෙනවා උදානය පිටක අතර එකක් ත්‍රිපිටකය සූත්‍ර පිටකය විනය පිටකය අභිධර්ම පිටකය වුණා මහාවංශය පිටකය ඒක බුද්ධාගමේ පිටකයක් හැටියට තමයි ඒවලා ගන්නේ ඒක මිනිස්සු මේ විදියටම විශ්වාස කරනවා බටහිර මිනිස්සුන්ට තේරෙන්නේ නැති උගත් දේවල් තියෙනවානේ ඒගොල්ලන්ගේ සංකල්ප වලට අවු වෙන්නේ නැත්නම් ඒවා ඒකට දැනක් දෙන්නේ නැහැ ඒගොල්ලන් නොතේරෙන දේක් තමයි ඒගොල්ලන්ගේ සංස්කෘතිය ඒගොල්ලන්ගේ රටවල් සම්පූර්ණයෙන් ක්‍රිස්තියානි රටවල් බටහිර ක්‍රිස්තියානි රටවල් ඒ ක්‍රිස්තියානි රටවලක මුළු රාජ්‍ය විතරන්නේ අධ්‍යාපනය හැම තැනම බටහිර විද්‍යාව මේ ඔක්කොම පදනම් වෙලා තියෙන ක්‍රිස්තියානි මත විද්‍යාඥ පල්ලි යනවද නැද්ද කියන එක මෙතන වැඩන්නේ ක්‍රිස්තියානි සංස්කෘතිය ක්‍රිස්තියානි චින්තනය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත තමයි මේ සියල්ල පදනම් වෙලා තියෙන්නේ. ඒවලන් ඒ විදිහට බලනවා මේකලන්ට තේරෙන්නේ මහාවංශය කියන්නේ මොකක්ද? මහාවංශ මේ පිටකයක් නෙමෙයි. නමුත් ඒවලන් හිතන මේ මහාවංශ පිටක. ඇයි අපේ රටේ රාජ්‍ය කියන එක පදනම් වෙලා තියෙන්නේ රට ජාති ආගම කියන්නේ. ජාති ආගමෙන් වෙන් කරන්න බෑ. ඒවලන්ටත් වෙන් කරන්න බෑ. නමුත් ඒගොල්ලෝ ගුරුවට වෙන් කරන්න හදනවා. ඒ ක්‍රිස්තියානි ලෝක වෙන් කියලා නැහැ රාජ්‍යත්‍ය අපි මේ විද්‍යාවත් වෙන් කියලා නැහැ ක්‍රිස්තියානි ඩාවින්ගේ පරිණාමවාදයෙන් මේ ඕංකාරය වෙනස් වුණාද කියලා නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා නමුත් මේ ඕංකාරය වෙනස් වුණාට බැවීමක් තියෙනවා පටන් ගැනීමක් තියෙනවා බටහිර විද්‍යාව ඒ කතන්දරේ වෙනස් වෙලා නැහැ කාරකය කාරණාව තියෙනවා කාරකයා තමයි නැත්තේ කරපු විදියක් නැහැ නමුත් වෙච්ච දෙයක් තියෙනවා මහා පිපුරම ආරම්භයක් තියෙනවා ඒව අපිට පස්සේ අපි කතා කරමු ප්‍රශ්නේ තියෙන්නේ මේ නෑ ලංකාවේ මේ රට ජාති ආගම කියන ඕක ඇති වුණේ ඇති කළේ මහාවංශය ඒ නිසාම තමයි මම මහාවංශයට මේ ගහන්නේ මෙච්චර මහාවංශය ගැන මෙච්චර කිපෙන්නේ ඒකයි මහාවංශයේ පිටකයක් කියන හඳුන්වන්නේ ඒකට කරහන්න ඒක නැති කළා දාන්න ඒක සම්පූර්ණයෙන්ම අනිත් මිනිසුන්ගේ උපහාසයට අපහාසයට ලක් කරලා තියෙන නිසා නමුත් ප්‍රශ්නේ මේකයි මහාවංශ ලිව්ය මහාවංශයේ ලිව්වේ බෝධන හිතන විදිහට පස්සෙන් සියවස ඒක හොඳට කෙනෙක් මට හිත කියනවා ඕකෙන් හොයර බලලා ඕකේ දිනිය මොකද්ද කියලා හරියට වැඩන්න තරම් අපිට එළවුණෙත් නෑ වැඩකුත් නෑ නමුත් පස්සෙනි සීවාසේ ඕක ලිව්වේ ප්‍රධාන වශයෙන්ම මට තේරෙන විදිහට ධාතුසේන කුමාරයාට පරමාදර්ශී පුද්ගලෙක් වෙලා තියෙනවා ධාතුසේන කුමාරයාට අනුගමනය කරන්න පුළුවන් කෙනෙක් වෙනවා මොකද ධාතුසේන කුමාරගේ කාලේ ඔය රටේ සොලී ආක්‍රමණයක් තිබුණා. සොලීනාවේ පස්වෙනි සියවසේ ආවෙන සියවසේ මිසක් දුටුගම් රජුගේ දුටුගම් කෙනෙක් වැඩදී. එතුම ගැවණු දුටුගිලා ගිහින් ඉන්නේ කවුද? පල්හුරුටියක් නේ දුෂ්ට කියලා. වචන ගන්න. ඒක අර මේ දුෂ්ට කියලා දාවේ වයින්දර උරා කියනවා වගේ තමයි යන යෝගී. මිසක් හිතන්න එපා. මේ රටේ ඉතිහාසයේ අන්තිම ජරා මිනිස්සු ඉඳලා තියෙනවා. ගැවුණුන දුෂ්ට කිව්වෙත් මේ රටේ මිනිස්සු වෙන කවුරුවක් ගන්න නෙමෙයි ගැවුණුට දුෂ්ට කියලා තිස්සර සද්දා කිව්වා ඒ වගේ නැති මේ මහින්ද දුෂ්ට නේද දුෂ්ට මහින්ද සහ සද්දා මෛත්‍රී වගේ වැඩක් නෙමෙයි නැත්නම් සද්දා රණිල් වගේ වැඩක් නෑ යන්නේ
ශ්‍රද්ධාවගේ නම් දන්නවනේ. එහෙම තමයි ඉතිහාසයේ ඉතිහාසයේ මිනිස්සු කියන්නේ. දැන් කැමිණු කුමාරයා ගැන දීප වංශයේ මෙච්චර සඳහන් නැහැ. දීප වංශයේ ලිපි මහාවංශයට අවුරුදු 100කට විතර ඉස්සෙල්. ඒක මොනවාක්වත් නැහැ. අතර නිසි වශයෙන් නෙමෙයි කියලා කියන්නේ. කැමිණු රජුගේ අපි මොනවද දන්නේ? කැමිණු රජු අවන්තිස්සකින් පැනලා ගියා කොත්මලේ. කොත්මලේට පැනලා ගිහිල්ලා ඒදී තාත්තා විවාහ වෙලා ඒදී දරුවෙකුත් ලැබුණා. තමයි සාලිය කුමාරය. දැන් තුන් ලස්සන වැඩේ මේක. කැමුණු කුමාරයා කුත්මලේ ඉඳද්දී අවන්තිස්ස මරණ වෙලාවේදී සද්ධාතිස්ස කියන මිනිහ රජ වුණා. තිස්ස රජ වුණා. සද්ධා කියන නම පුතා පුණ්‍ය නම දාගත්ත මම දැන සද්ධා කියනවා. තිස්ස රජ වුණා. ඉස්සරජ කරන්නේ සමහර ආමුදුරු වෙහසුන සමහර ආමුදුරු දවුන එකතාව එහෙම තමයි අපි ආමුදුරුන්ට ගෞරව කරනවා විශ්වාසයලා මේ රටේ අපි කියන නුර දේවතාවුන් කියන කොහොම හරි නමුත් මේ හැම කාලෙකදීම මේ මල්ගතු මහනායක ආමුදුරුන්ට ඉඳලා තියෙනවා ඒක ඒක එදවට දැන්නේ කාලේ කවුද හිටියක ඒ කවුරු හිටියත් කැමිණු කුමාරයාට හිමි වෙච්ච වෙන දිනු රජකම නැති කියන්නේ කවුද? තිස්ස. ඊට පස්සේ කැමිණු කුමාරට ඇවිල්ලා යුද්ධ කරන්න ඕන තිස්සත් එක්ක. යුද්ධ කළා කැමිණු තිස්ස කියලා හැඟුණේ කොහෙද? පන්සලේ තිස්සට රැකවරණ දුන්නේ මේ සමාන ආමුදුරු ටික. ඒ ආමුදුරුන් ඊට පස්සේ කරමතින් මාලිගාවට තිස්සල ලැජ්ජන ආමුදුරගේ කරමතිනේ කවුරු හරි ඒතෙලා මේ තිස්සයා කොටද මේ ආමුදුරු මා සංගරුනේ එකගෙන ඉන්නේ සාමදර ආමුදුරම කතේ වුණා නම් ඉවරයි. එහෙම තමයි මාලිගාවට ආමුදුරුගේ කරමතගේ තිස්ස විතරක් නෙමෙයි එළවරුන් යතියා ආමුදුරුගේ කරමතින් කල්ලිමේතුනි ගියෝ එළවරු මේත ඉතිහාසය හරි පුදුම ඉතිහාසයක් තමයි ඒකේ ඒක චරිත තියෙනවා එක එක ආරම්භ ඒ කියන විදිහට වැඩ කරපු අය සමානක තියෙනවා කියන්නේ ඉතිහාසයේ නැවත නැවත සිද්ධ වුණා කියන ඒ බුරු කතන්දරේම කියන්නේ නැහැ විසිකාරය කියන්නේ ඉතිහාසයේ නැවත නැවත සිද්ධ වෙන ඒක වෙන්නේ නැහැ කවදාවත් නමුත් ඉතිහාසයේ බොහෝ සමානක තියෙනවා ඉතින් ජනරල් කුමාරයා කොමාරයන රජුන් හදත් ඊට පස්සේ මොකද අවුරුදු 24ක් දුක දරද කෙරුවා. අනුරාධ කර. ආරෝපණාද කළා. ඉලාරපාරාද කළා. ඉලාර ද්වන්දව සටනකින් පරාද කළා. රජ කෙරුවා. දැන් බලන්න ඊට පස්සේ මේ ඉතිහාසයේ අහවන්සේ වුණත් කැමුරු රජුගේ විසවට වෙච්ච දෙයක් නෑ. එයාගෙන සඳහන විසවනේ විහාරමාදේවිට වෙච්ච දෙයක්වත් තියෙනවා යුද්ධයෙන් පස්සේ. යුද්ධයෙන් පස්සේ විහාරමාදේවිට මොනවද සඳහනක් තියෙනවද නැහැ. ඇයි? මට හිතෙන්නේ විහාරමාදේවි ගැමුණුගේ පැත්ත ගත්ත නිසා. ඒක තමයි මූලික දේ. විහාරමාදේවි ගැමුණුගේ පැත්ත ගන්න නැතුව තිස්සගේ පැත්ත ගත්ත නම් විහාරමාදේවි ගැන අදත් ඉතිහාසය තියෙනවා ඊට වඩා අර පඩියෝ කියන්නේ පශ්චාත් යුද්ධ කාලේ. පශ්චාත් යුද්ධ කාලේ යුද්ධයෙන් පස්සේ පශ්චාත් යුද්ධයෙන් පස්සේ ඒ කාලේ ඉන්දියාවේ විහාරපදින කියන විදිහට කියන්න තිබුණා. ඒ විතරක් නෙවෙයි සාලිය කුමාර රජකමත් දෙන්න තිබුණා. ඒ ඔක්කොම අයින් වුණා. කැමුණු කුමාරයා අවසාන කාලේ බොහොම හිත් කර ගිරීමෙන් මලේ ජීවත් වුණා. මලේ තියෙන තමයි ඉවත්ුනේ බොහොම හිත් කල ගිරීමෙන් කියලා තමයි මේ ඔය ඉතිහාස පොතවල මේ කියනකොට මට තේරෙන්නේ. මේ කාලේ ඉන්න පඩියෝ වගේම ඒ කාලේ ටික දෙනෙක් ඉඳලා කොහොමද යුද්ධාපරාධ චෝදනාවක් කැමුණු කුමාරයට දාලා තියෙනවා කියලා මට හිතෙනවා. අර ඒකනේ කැමුණු කුමාරයා බොහොම සිත්තවලින් කියන්නේ කී දෙනෙක් අහිංසක මිනිස්සු කී දෙනෙක් මරාදෙන්නේ.
යුද්ධාපරාධ චෝදනා දාව මිනිස්සු ඒ දවසට තින්න ඇති. මොකද යමුණු කුමාරයා මේ රටේ මිනිහෙක්. අවන්තිස නාගරික ගෝත්‍රිකයෙක්. විහාරමාදේවි අර්ධ නාගරි අර්ධ රාක්ෂසකේ කුමාරි රටේ අය. ඉන්දියන් කාරයෝ නෙවෙයි. ඉන්දියන් කාරයෝ ටික කරුණ මේක චෝදනා දාන්න ඇති. අද වගේ මේ දත් කැමරු කුමාරයා ඒ අපේ බලනවා. ගණ ඉතිහාසය වෙන විදිහකට බලන්න. ඒ වෙන විදිහට බලනවා අපේ. එතකොට ගෙමන කුමාරයා සරසන්නාවේ කවුද? අර පොඳු දිවයිනේ හාමුදුරුවෝ. ආනන්දසලා කියලා කියන පොඳු දිවයිනේ හාමුදුරුවෝ. ආනන්දසලා එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඉතින් රාජන්වහන්සේලා කියලා තමයි. දැන් උන්වහන්සේලා ඇවිල්ලා මේ ගෙමන කුමාරයා සරසලා තියෙනවා. දැන් මහින්දගේ යුද්ධාපරාධ චෝදනාවට කවුද සනසන්නේ? තමා හාමුදුරුවෝ එනවා. හාමුදුරුවෝ ඉන්න තාමත් ඒ වගේ දෙපැත්තේ හාමුදුරුවෝ ඉන්න කවුදත් එදත් හිටිය අදත් හිටිය. සංඝ ශාසනය එක විදියකටම ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් ගමන කුමාරයා ඕම කලගිරීමෙන් තමයි වැරෙන්න ඇති. නමුත් අවසාන වශයෙන් කුමාරයාට අතිසාවට ගියා. එලා ඉතින් මහාවංශය ඊට පස්සේ ලිව්වා. මහාවංශය ලිව්වෙ මොකද? ගෙමන කුමාරයාව උස්සන. ගෙමන කුමාරයාට ගෙමන කුමාරයා නිසිතැන උස්සන කියන එක වැරදි. ගෙමන කුමාරයාට නිසිතැන දෙන්න තමයි මහාවංශය. ඇයි නිසිතැන දෙන්න හේතුව? නිසිතැන දෙන්න හේතුව එවැනිම වූ ආක්‍රමණයක් ධාතුසේන රජුගේ කාලෙත් තිබුණා නිසා. ඉතින් ධාතුසේන කුමාරයාට පරමාදර්ශී චරිතයක්. ඉතින් මහාවංශය පරික්ෂිත ගණ්ණාවක්ම ගෙවෙන් කරා ගෙවන. මංගල මහවංශය කියන්නේ වෙනමනක් ගන්න ගැඹුරු ගැඹුරු කතන්දරේ තමයි කියන්නේ. ඒකට එක එක දේවල් ඇඳලා තියෙනවා කියන බෑනේ. ඒ කාලේ තිබුණු ඉතිහාසයේ කතන්දරත් ඒවට ඇඳලා තියෙනවා. නමුත් මේ මහවංශයේ කරපු දේ තමයි මේ ගැඹුරු කමාරේ කතාවන්නේ. මාගේ මේ ව්‍යායාමයේ බුදු සාසනේ චිරස්ථිතිය සඳහා අන්න රට ජාති ආගම එක්ක හවුනද රට ජාති ආගමික වුණ ප්‍රකාශය. ඒක එදා ඉඳලා අද වෙනකන් මහාවංශයෝ ගෙනියලා තියෙන නිසා එදා ඉඳලා අද වෙනකන් අපි රටේ සම්ප්‍රදාය බවට පත් වෙලා තියෙනවා. රට ජාති ආගමී බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහාය. ඉතින් ඒක මහාවංශයත් ලියවෙන්නේ ඊට පස්සේනේ. ඊපස්සේදී එළියන විජය කුමාරයා ආය බුදුහාමුදුරු පිටරම් බාබුදමසිය ළමයේ ඔක්කොම කතන්දරේ අවසාන වශයෙන් කියන්නේ මේ රට ජාති ආගම කතන්දරේ වෙන මොනවාද? මහවංශේ වටා තමයි අපි එකතු වෙන්නේ. ඒ එකතු වෙච්ච එක ඒක පොඩි මහවංශේ සම්පූර්ණ ගෑම. ඒක අඩුපාඩු තියෙනවා. ඒක යක්ෂ ජනතාවට දීපු ඒකේ චරිතනක් දිලා නැහැ. ගමන කුමාරයාගේ බිසෝටත් මහවංශෙත් තැනක් හම්බ වෙන්නේ නැහැ. ශාන්ති කුමාරයාට කොහොමද රජකම හම්බ වෙන්නේ නැති එක කොහොම හරි ඒක යුක්තියුක්තව කෙරෙනවා මහවංශේ. මේවා ප්‍රශ්න. නමුත් මේ ප්‍රශ්න තිබුණත් අපිට පොතක් තියෙනවානේ. ඒ පොතේ තමයි අපි එක්කව වෙලා ඉන්නේ. ඔය යුදෙව් ජාතිකයෝ එක්කව වෙලා ඉන්නේ පරණ තෙස්තමේන්තු වටානේ. පරණ තෙස්තමේන්තු ඇත්තද බුරුද අරකද මේක දින කවුරක් කියන්නේ? පරණ තෙස්තමේන්තු වටා තමයි යුදෙව් ජාතිකයෝ එක්කව වෙලා තියෙන්නේ. අපිටත් එක්කව වෙලා තියෙන්නේ එක්කව වෙන්න වෙලා තියෙන්නේ එක්කව වෙන්නේ මහාවංශ මහත්මයා අනුබාරු නැහැ නෙවෙයි. පොඩ්ඩ තිබුණට මහාවංශය වටා තමයි අපි එක්කව. ඒක මේසිය වාසි ඒක දිගින් දිගට හැමදාම ওই කතාව වෙනවා. මහාවංශය කතාව. විමල ධර්ම සූර්ය ගාවට එනකොටත් ඒක තියෙනවා. විමල ධර්ම සූර්ය දවසාන වශයෙන් ඒ රට ජාති ආගම ගැන මේ කතා කරන්නේ. කෝට්ටේ යුගයේ ආවෙනි පරාක්‍රම බහුවත් ඒක කතා කරන්නේ. ඒ කතා කරන මිනිස්සු ඔක්කොම දිනවා. ඒක ඒ විදිහට කතා කරන්න බැරි වෙච්ච රාජසිංහ සීතාවක රාජසිංහ පරාද ඇර රට ජාති ආගම කියන කාරකයන් ආවේ නැනේ. ආගම ආවේ නැහැ. එයා පරාද වුණා. මහින්ද දිනුවා රට ජාති ආගමත් එක්ක. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මහා පඬියෝ මහින්ද පෙරත්තුවා රට ජාති ආගම කතා කරන්නේ නැතුව. මහාවංශයෙන් අපි ඉගෙන ගන්න තියෙන්නේ මේ රට ජාති ආගම. ඒක තමයි වහරි. සුද්දන්ට කියන්න ඕනේ මේක හතරවෙනි පිටකය කියලා.
ත්‍රිපිටකයේ මේ චතුර් පිටකය කියලා කියන තමයි අපේ බුදුහාමුදුරු දේශනා කරපු නන්නේ මේක. මේක තමයි අපේ අපිට ගන්න අපේ පොත. අය වෙන උනා කරන්නේ. යුදෙව්වන්ගේ පොත බයිබලේ නම් බයිබල් කියන එකේ තේරුම පොතනේ. බයිබල් කියන වචනේ තේරුම පොත කියන. බයිබල් කියන්නේ යුදෙව්වන්ගේ පොත. ඒක හොඳයි. මහාවංශයට මම බනිනවා. මහාවංශ විද්‍යාව මහාවංශ මොනවාද කියන්නේ ඒකේ මහාවංශ විහිතිකාවක් ඇති කියලා තියෙනවා මේ වෙරේ. ඒකට ගහන්න ඕනේ. ඒක හරියන්නේ නැහැ. ඒකට ගහන්න ඕනේ ඒ විහිතිකා ඔය කතන්දරේට යට වෙලා ඉන්න එකබද විපක්ෂයේ මිනිසුන්ට ගහන්න ඕනේ. එකබද විපක්ෂයේ මිනිසුන් නොවෙන් ගලව ගන්න නැත්නම් අවසාන වශයෙන් මහින්දට දිනන්නත් බෑ. ඒක මතක තියාගන්න කවදාරි දිනනවා නම් මහින්ද මේ රට ජාති ආගම කියන එකට හරියට එන්න. මහාවංශයේ හරියට ගණන් පිළිගන්න ඕනේ. ඒක තමයි අපේ ඉතිහාසයේ සහ අනාගතයේ